මැලිබන් මිල්කෝ ෆුල් ක්‍රීම් සුපිරි මිල රුපියල් 940යි. අරුගම්බි සිද්ධිය පාස්කු ප්‍රහාරය වගේ ශ්‍රී ලංකාවේ ජන සමාජයේ ඉලක්ක කරගත් සිද්ධියක් නෙවෙයි. අපේ හිතට පාත්වෙච්ච අනුන්ගේ ප්‍රශ්නයක්. ගෝලීය ප්‍රශ්නයක් වන ඊශ්‍රායෙල් පලස්තීන ගැටුමේ දිගුවක්. ඊශ්‍රායෙල් පලස්තීන අර්බුදයේ ආරම්භෝ 1948 කාලේ ඉඳලම යුදෙව්හා අරාබි ජනකොටස් දෙකෙන් එකිනෙකාට තර්ජනය එල්ල වෙනවා. ඊශ්‍රායෙල් ක්‍රියාකාරකම් නිසා එරට යුදෙව් වැසියන් ලෝකේ විවිධ රටවලදී තර්ජනයට ලක් වුණා. පලස්තීන සටන්කාමීන් විසින් 1972 ජර්මනියේ මියුනිච් ඔලිම්පික් කුලලෙදී ඊශ්‍රායෙල් ජාතික ක්‍රීඩකයන් ඝාතනය කරනු ලැබීම එවැනි ප්‍රහාරයක්. ඒ වගේම 1976 අවුරුද්දේදී ඊශ්‍රායෙල් ජාතිකයන් රැගත් ප්‍රංශ මගී ගුවන් යානයක් පලස්තීන සටකරුවන් විසින් උගන්ඩාවේ එන්ටබේ ගුවන්තොටුපළ වෙත පැහැරගෙනු ලැබුවා. පසුගිය අවුරුද්දේ ඔක්තෝබර් 7 වෙනිදා හමාස් ඊශ්‍රායෙල් යුද්ධය ආරම්භ වුණාට පස්සේ යුදෙව් ජාතිකයන්ට එල්ල වෙන තර්ජන වැඩි වෙලා තියෙනවා. බටහිර යුරෝපය තුල පවා මේ වන විට පවතින්නේ දැඩි යුදෙව් විරෝධයක්. රටවල් කීයක විතර ඊශ්‍රායෙල් වැසියන්ට තර්ජන තියෙනවද? ඊශ්‍රායෙල් රජ හමාස් යුද්ධය ආරම්භ වුණාට පස්සේ රටවල් 40කට අධික සංඛ්‍යාවකට නොයන ලෙස තම රටවැසියන්ට දැනුම් දී තිබෙනවා. එමෙන්ම යාමට අවසර ඇති රටවලද මහා ජන සමූහයන් අතර නොයන ලෙසයි ඊශ්‍රායෙල් රජය වැසියන්ට අනතුරු අඟවා ඇත්තේ. තවද යුදෙව්වරුන්ට ආවේණික කිසිදු ඇඳුම් ආයිත්තම් හෝ ආභරණවලින් සැරසී නොසිටින ලෙසද දැනුම් දුන්නා. යුදෙව්වරුන්ට සමීප ඇමරිකා එක්සත් ජනපදයේද මෙවැනිම අනතුරු ඇඟවීම් ලෝකයේ විවිධ රටවල් සම්බන්ධයෙන් නිකුත් කර තිබෙනවා. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ තුලදීම යුදෙව් වැසියන්ට එරෙහි සමාජ විරෝධී ක්‍රියා 388%කින් ඉහළ යාමත් සමගයි. ලන්ඩනයේ අනතුරුදායක අගය දැක්වෙන්නේ 1353ක් ලෙසයි. ලංකාව මේ සිද්ධියට පැටළුනේ කොහොමද? ලෝකයේ බොහෝ රටවලට යාමට ඊශ්‍රායෙල් ජාතිකයන්ට අවදානමක් තිබුණත් ලංකාවේ එවැනි ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මේ නිසා යුදෙව්වරුන් අතර ශ්‍රී ලංකාව ඉතා ජනප්‍රිය සංචාර ගමනාන්තයක් වුණා. ඒ ලෝකයෙන්ම තර්ජනයට ලක් වූ පිරිසකට නිදහසේ ඉන්න තියෙන සැනසුම් සහගත නවාතැනක් ලෙස. මේ නිසා මෑත වසරවලදී ඊශ්‍රායෙල් සංචාරකයන්ගේ සංඛ්‍යාව බෙහෙවින් ඉහළ ගියා, විශේෂයෙන්ම ආරුගම්බේ ප්‍රදේශයේ. ඒ වගේම වැලිගමත් ඔවුන් අතර ජනප්‍රිය කලාපයක්. නිදහස් වාතාවරණය නිසාම ඊශ්‍රායෙල් සංචාරකයන්ගේ ආගමික හා සංස්කෘතික ක්‍රියාකාරකම්ද ව්‍යාපාරද මේ ප්‍රදේශවල සිදුකරනු බව වාර්තා වෙනවා. අමරිකාව ඊයේ නිකුත් කළ නිවේදනයේ ඇතුළත් වන්නේ කුමක්ද? එය ශ්‍රී ලංකාව සඳහා පණවන ලද සංචාරක තහනමක් නෙමෙයි, අනතුරු ඇඟවීමක් පමණයි. ඒ යුදෙව් ජාතිකයන් බහුලව ගැවසෙන අරුගම්බේ ප්‍රදේශය පමණක් කේන්ද්‍ර කර ගනිමින් ශ්‍රී ලංකාවේ අනිත් ප්‍රදේශ අවදානම් සහගත බවක් නිවේදනයේ කියවෙන්නේ නැහැ. බුද්ධියංශ තොරතුරු මත පදනම්ව ආරක්ෂක තර්ජනයන් ගැන වාර්තාව වහාම තම රටවැසියන්ට අනතුරු අඟවීම් නිවේදන නිකුත් කිරීම ඇමරිකාව ඇතුළු බොහෝ බටහිර රටවල සිරිතක්. අනතුරු පහව ගිය පසු එම අනතුරු ඇඟවීම් නිවේදන ඉවත් කරගැනෙනවා. මෙහි බලපෑම කොහොමද? අරුගම්බේ ප්‍රදේශයෙන් ඉවත්වන්නේ ඊශ්‍රායෙල් රජයේ රටවැසියන්ට දැනුම් දී තිබෙනවා. කොහොමටත් අරුගම්බේ සංචාරක සමයේ අවසන් නිසා නිවේදන නිකුත් වූ ඊයේ වන විට අරුගම්බේ ප්‍රදේශයේ රැඳී සිටියේ ඊශ්‍රායෙල් ජාතිකයන් 9 දෙනෙක් වැනි කුඩා සංඛ්‍යාවක්. අරුගම්බේ සංචාරක සමය යළි ඇරඹෙන්නේ ලබන වසරේ මැදභාගයෙන් නිසා ආරක්ෂක ගැටලු ඇත්තම් විසඳා ගැනීමට රජයට කාලයක් තියෙනවා. අනෙක් ප්‍රදේශවල සංචාරක කර්මාන්තයට කුමක් වෙයිද? වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණෙති විදේශ සංචාරකයන් සංඛ්‍යාව 15,70,644ක්. පසුගිය වසරේ මෙරට පැමිණි විදේශ සංචාරකයන් සංඛ්‍යාව වාර්තා වුණේ ඊට වඩා අඩු අගයක්, එනම් 14,87,303ක් ලෙසින්. නිකුත් වී ඇත්තේ අවදානම් නිවේදනය. එය එක්තරාකාරයක අවවාදයක් පමණක් නිසා දැනටමත් ලංකාවේ සංචාර වෙන්කරගෙන ඇති සංචාරකයන් ඒවා අවලංකරීමේ ප්‍රවණතාවයක් මේ දක්වා පෙන්නුම් කරන්නේ. කෙසේ වෙතත් ආරක්ෂාව ගැන ගෝලීය ප්‍රජාවගේ විශ්වාසය තහවුරු කළ යුතු වෙනවා. මේ ගැන හොඳින්ම අදහස් දක්විය යුත්තේ විදේශ සංචාරකයන්. ඔවුන් කියන්නේ මොනවද? අපි බලමු. Sometimes people say bad things, but it's not true. I felt amazing in Sri Lanka, and I think you should come. Sri Lanka is very safe. Yeah, please. Very, very safe. I highly recommend to come here. The beach is nice, the surface is nice, the food is nice, and the people are nice. Come to Vilagava.